ඔව් අපේ ගාස්තුව වැඩි කරන්න වෙනවායි අනිවාර්යයෙන්ම. රුපියල් 114 පෙට්‍රල් තියදී රුපියල් 60 දීපු හයර් එක දැන් රුපියල් 400ක් කියද කීයට දුවන්නේ? රුපියල් 100 මීටරයක් දුවන්න පුළුවන්ද? බෑනේ. රුපියල් 70 රුපියල් 70ට දීපු පොල් ගෙඩිය අද රුපියල් 150ට ගන්න වෙලා තියෙනවා. රුපියල් 40ට දීපු පාන් ගෙඩිය රුපියල් 200යි. ඒතර මේ ලංකාවේ හැටියට නෙමෙයි මුළු ලෝකෙම පෙට්‍රල් වලින් තමයි හැම බඩුවක්ම නිර්ණය වෙන්නේ. ගණන් වෙනස් වෙන්නේ. Petrol වැඩි වුණා කියන්නේ රොටිය රුපියල් 2කින් 3කින් වැඩි වෙනවා. එතකොට පෙට්‍රෝල් වලින්ම දුවන වාහනය කීයකින්ද වැඩි කරන්නේ? එතකොට හයරේ කීයක්ද ගන්නෙ? දැන් සාමාන්‍යයෙන් අපි රුපියල් 10ක් 20ක් වැඩිපුර ඉල්ලපු ගමන් මිනිස්සු අපිත් එක්ක තරහ වෙනවා අපි වැඩිපුර ගන්නවා කියලා. හැබැයි ඒකෙම එන මිනිස්සු බස් එකට වැඩිපුර දීලා එනවා වචනයක් කතා කරන්න. අර බඩුවක් ගන්නවා කඩෙන් ගිහලා වැඩිපුර ගන්න වැඩිපුර දීලා ගන්න රුපියල් 150 200 ඒකට වචනයක් කතා කරන්න. ඉතින් මිනිස්සුත් මේ ගැන හිතන්න ඕනේ මේ ත්‍රිවිල් ජොබ් එකක් කරන්නේත් මිනිස්සුයෝ කියලා. අපිත් කන්නේ පස් නෙවෙයිනේ, ගල් නෙවෙයිනේ. අපිත් කන්නේ බත් කන්නේ. අපිටත් හම්බ කරන්නේ මේ ළමයිට ගන්න බොන්නද මිසක් මේ කාගෙන්වත් හූරම් කන්න නෙවෙයි. හින්දා මිනිස්සුත් හිතන්න ඕනේ මේ රජයත් හිතන්න ඕනේ. පොඩ්ඩක් ඒ ගැන යාළුවා පොඩ්ඩ අවධානය යොමු කරා නම් ගොඩක් හොඳයි. මා. රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි එව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.